සිත් පහන් වැට පහන් වැට අයිබෝවන් සුබදසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සෑම සිලු දෙනාටම. අද සැප්තැම්බර් මාසේ 19 වෙනිදා අලුත් සතියක ආරම්භයක් සඳුදා දවසේදී තමයි අපි ඔබව මේ විදිහට මුණගැහෙන්නේ. ඉතින් එලෙසින් අද දවසේදීත් අපි සූදානම් ඔබ වෙනුවෙන් බොහොම සුවිශේෂී කතා බහක් අරගෙන එන්නට. ඔබ දන්නවා සඳුදා දවසේදී උදෑසන කාලයේදී අපි බොහොම වැදගත් හරවත් සාකච්ඡාවක් ඔබ වෙනුවෙන් අරගෙන එනවා. ඉතින් අද දවසේදීත් එලෙසින් ඔබ වෙනුවෙන් අපි සූදානම් කතා බහක් ගොඩනගන්නට. බොහෝ දිනකට අමතක වෙච්ච මාතෘකාවක්, නමුත් අපිට එහෙම අමතක කරන්නට බැරි කාරණාවක් සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතාබහට ලක් කරන්න සූදානම් වෙන්නේ. ලංකාව තුල ජීවත් වෙන අපි හැම කෙනෙකුටම, ඔබ අපි හැම කෙනෙකුටම බොහොම වැදගත් වෙන පුද්ගල චරිතයක් තමයි අද දවසේදී අපි කතාබහට ලක් කරන්න ඕනේ කියලා හිතාගෙන මේ කතාබහ අරගෙන එන්නේ. මොකද ඒ තරමටම අපිට මේ පුද්ගල චරිතය අතිශයින්ම වැදගත් වෙනවා. අපිට එහෙම අමතක කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි මෙතුමා. ඒ නිසාවෙන් අද දවසේදී අපි හිතුවා එතුමා පිළිබඳව කතා බහ කරන්නට. ආරාධනා කරනවා මේ හෝරාවක කාලය අපිට පුළුවන් බොහෝ දේවල් එතුමන් සම්බන්ධයෙන් කතා බහ කරන්න, සාකච්ඡාවට ලක් කරන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ චරිතය තුළිනුත් ඔබට බොහෝ දෑ ඉගෙන ගන්නට, එම නැත්තම් තමන්ගේ ජීවිතයේ වෙනස්කම් වලට ලක් කරගන්නට එතුමාගේ මේ චරිතය, මේ ජීවන වෘත්තය මම විශ්වාස කරනවා අපි හැම කෙනෙකුටම අතිශයින්ම වැදගත් වේවි කියලා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය ගොඩාක් අය උපාධියක් අරගත්තට පස්සේ මම දකිනවා ගොඩාක් අයගේ මේ ජීවිතය ගැන විවිධ සටහන් තියපු තැන්වලදී අවසානයේ සමහරක් අය කියන කතාවක් තමයි නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න මට මේ අවස්ථාව හිමි වුණා කියලා. නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න කියලා කියනවා නම් ඒ සඳහා පුරෝගාමී වෙච්ච චරිතයක් ඉන්නවා. මේ චරිතය නැත්නම් ඇත්තටම ඔය අපි අද දවසේ කතා කරන නිදහස් අධ්‍යාපනයේ කොයි බටද කියන ප්‍රශ්නයක් අපට ගොඩනගන්නට ඉතිරි වෙන්නට තිබුණා. එදා දවසේදී එතුමා එලෙසින් අපි වෙනුවෙන් හිතලා, අනාගත පරපුර වෙනුවෙන් හිතලා එදා දවසේ බොහොම වැදගත් තීරණයක් නොගත්තා නම්. ඉතින් අද අපිට කටක් කැරලා නිදහස් අධ්‍යාපනයක් ලැබනවා කියලා බොහොම ලස්සනට කියන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ එතුමා නිසාවෙන්. දැන් ඔබ දන්නවා අපි මේ කවුරු ගැනද කතා කරන්නේ කියලා. නිදහස් අධ්‍යාපනයේ පිය උරුමය පිළිබඳවයි අපි කතා කරන්නේ, ආචාර්ය CW කන්නංගර මහතා පිළිබඳව. අද දවසේදී අපි සම්බන්ධ කරගත්ත එතුමන් පිළිබඳව සාකච්ඡා කරන්නට, කතාබහට ලක් කරන්නට, බොහොම ඒ පිළිබඳව දන්න සහ ඒ පිළිබඳව කටයුතු කරන එතුමන්ගේ මේ ගුණානුස්මරණ පදනමක් පවත්වා ගනිමින් අමතක වෙන්න යන බොහෝ දෙනෙකුට නැවත නැවත වතාවක් එතුමන්ගේ අගය මතක් කරලා දෙන්න පුළුවන් පුරවැසියන් දෙදෙනෙක් අපි සම්බන්ධ කරගත්තා. මුලින්ම ඔවුන් දෙදෙනාවම හඳුන්වලා දෙන්න. බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා අපේ වැඩසටහනට විශ්‍රාමික විදුහල්පති විමල් වික්‍රමතන්ත්‍රි මහතා, එවැගේම ලේකම් ආචාර්ය CW, එවැගේම විශ්‍රාමික විදුහල්පති GV වීරරත්න මහතා. දැන් අපි මුලින්ම මේ කතා බහ ආරම්භ කරමු. CW කන්නංගර මහතාගේ මේ පුංචි සන්ධියේ ඉඳලම
බොහෝ දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න සහ මං හිතන්නේ අපි වහගෙන ඉන්න ශ්‍රාවකීන්ටත් බොහෝ දේවල් තියෙනවා එතුමාගේ ජීවන චරිතේ නුකහා ගන්නට මං කැමති එතුමාගේ මේ පුංචි කාලේ ඉඳලම පුංචි සංදියේ ඉඳලම එතුමන්ගේ කටයුතු සිද්ධ වුණේ කොහොමද එතුමන් හැදී වැඩුණේ කොහෙද මේ ආදී වූ තොරතුරුත් එක්කම මේ කතා බහ ආරම්භ කරනවා නම් FM සේවයට නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලියලත් CWW කණ්ණංගර මැතිතුමන් අපේ රටට දැයට ජනතාවට සිදු කරුවේ අමල සේවය අලලා වැඩසටහනක් ලබා දීම පිළිබඳව ඇත්තටම අපි දන්නවා නිදහස් අධ්‍යාපනය තුලින් තමයි මේ ශ්‍රී ලාංකික ජනතාවට සුවිශේෂී වූ වටිනාකම් සමුදායක් එක්ක වුණේ. CWW කණ්ණංගර මැතිතුමාගේ පිය උරුමේ තියෙන්නේ මත්තුගම ඉත්තෑපාන ලූල්බද්දුව ග්‍රාමයේ. එතුමාගේ පියා දොන් ඩානියෙල් විජේකෝන් කණ්ණංගර. ඒ වගේම මව එමලි විජේසිංහ මැතිනි. 1984 ඔක්තෝබර් මාසේ 13 වෙනි දින තමයි CWW කණ්ණංගර මැතිතුමා පුංචි දරුවෙක් වශයෙන් මෙලව ජන්මලාභය ලැබුවේ. ඉතින් මේ මෙවකට එතුමා ජීවත් වුනේ අම්බලංගොඩ රන්දොමේ ග්‍රාමයේ. අධ්‍යාපනය ලැබුවේ අම්බලංගොඩ වෙස්ලියම් ඉංග්‍රීසි පාඨශාලාවේ. 1880 ගණන් 90 ගණන් වන විට මේ රට අධ්‍යාපනයට නිදහස් භාවයක් නැහැ. ප්‍රධාන වශයෙන් විදේශීය මිෂනාරි ආගම්වල ආවාසය ලැබපු පාසල් වලින් තමයි අධ්‍යාපනය යම් හැකියාවක් ඇති ධනවත්කමක් ඇති ප්‍රභූ පිරිසවලට යොමු වෙලා තිබුණේ. එවට ඒ අධ්‍යාපනය තුළ මෙතුමාත් ඒ වෙස්ලියන් පාසලේ අධ්‍යාපනය ලැබුවේ බොහෝ දුෂ්කරතා මාදි. විශේෂයෙන්ම එතුමා මහතෝරණ අවදියේ එතුමාගේ මව මිය ගියා. පියා වැඩ කරේ බලපිටියේ උසාවියේ පිස්කල් නිලධාරියෙක් වශයෙන්. එතුමාගෙත් රැකියාව අහිමි වෙලා ගියා. ඉතින් පුංචි CWW කණ්ණංගර දරුවා ඒ පුංචි කාලේ බොහෝ දුක් ගැටවලට ලක් වෙච්ච කෙනෙක්. එසේ වුවත් ඔහු අධ්‍යාපනය අතහැරියේ නැහැ. ඒ සිතේ ධෛර්යය උපදවාගෙන මේ අධ්‍යාපනය කියන වටිනාකම් එක්ස්ප්‍රස් කරගැනීමේ අරමුණින් නිතිපතා පාසල් ගියා. එහි ප්‍රතිඵලය බොහොම අහඹුවක් විදිහට තමයි එතුමාට ලැබුණේ. 1897 දී ඒ අම්බලංගොඩ වෙස්ලියම් පාසලේ තිබුණු වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයක් පැවතුණා. එහි ප්‍රධාන ආරාධිතය අමුත්තා වුණේ ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ JH ඩැරල් මැතිතුමා. ඉතින් මේ ඩැරල් මැතිතුමා පැමිණි ත්‍යාග ප්‍රධානෝත්සවයේදී පුංචි CWW කණ්ණංගර මැතිතුමා ත්‍යාග පහක් ලබා ගත්තා. එකක් පන්තියේ පළවෙනියා වීම. තව එකක් තමයි ගණිත විෂයෙන් සමර්ථයා වීම. ඊළඟට හොඳම කාව්‍ය රචනය. ඒ වගේම හොඳම ඉංග්‍රීසි රචනාව. ඒ ඔක්කොටම වඩා හපන් දිනපතා පාසල් පැමිණීම. තමන්ගේ මව මිය ගියත්, පියා රැකියා හිමි වෙලත්, ආර්ථික අපහසුතා තිබුණත් දිනපතා පාසල් පැමිණියා. මේක අපේ දරුවන්ට වටිනා පණිවිඩයක්. ඉතින් ඒ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී ඩැරල් පියතුමා බෙහෙවින් සතුටට පත් වුණා මේ පුංචි කණ්ණංගර දරුවගේ දක්ෂතාවයන් පිළිබඳව. එම නිසා ඒ ඩැරල් පියතුමා ගාල් රිච්මන් විද්‍යාලයට කණ්ණංගර මැතිතුමාට ලබා දුන්නා ශිෂ්‍යත්වයක්. මේ ශිෂ්‍යත්වයේ ලැබීමත් සමග කණ්ණංගර මැතිතුමාට අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමේ පහසුකම් ගොඩක් හිමි වුණා. නේවාසික පහසුකම්, කෑම බීම, පොත්පත්, ඇඳුම් පැළඳුම් වගේම සමීපව ගුරුවරුන්ගේ අවශ්‍ය මඟ පෙන්වීම් තිබුණා. ඉතින්
කන්නංගර මැතිතුමාට ඒ නිසා අධ්‍යාපනයේ තුලම විශිෂ්ටයෙක් වෙන්න දක්ෂතා තවත් පෙන්වන්න හැකියාව ලැබුණා. දැන් ඔය ඔක්කොම එතුමා කරන්නේ එතුමාට ආපු බාධක රසක් මැද්දේ. බාධක රසක්. එතුමාගේ චිත්ත ධෛර්යය තමයි එතුමා කිව්වේ ඒ අධ්‍යාපනයේ තුලින්ම තමයි එතුමාගේ විශිෂ්ටත්වය පැත්තට යොමු වුණේ. ඉතින් එතුමා ගාල් රිච්මන්ඩ් විද්‍යාලෙත් වාර්තා ගණනාවක් තිබ්බා. ඔව්. එකක් තමයි 1901 1902 යන අවුරුදු තුනේම ගණිත අංශයෙන් විශිෂ්ටය වුණේ එතුමා. ඔව්. ඒ වගේම එවකට ඒ ගණිත අංශයෙන් අපේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වල පැවතුණු ගණිත තරඟාවලියනොත් දක්ෂයෙක් වෙලා එංගලන්තයේ ගිහිලා ගණිත විෂය සම්බන්ධ දේශනයකුත් පවත්වීමේ අවස්ථාව එතුමාට ලැබුණා. එතුමා අධ්‍යාපනයේ කොච්චතරම් දක්ෂෙක්ද කියන එක ඉගෙනුම ලබන කාලේ ප්‍රදර්ශනය කරා. එපමණකුත් නෙවෙයි. එතුමා දක්ෂ ක්‍රීඩකයෙක්. අපි දැනගන්න ඕනේ අධ්‍යාපනය වගේම සමගාමීව විශේෂ සමගාමී කටයුතු වලදී එතුමා දක්ෂතා රැසක් පෙන්වලා තියෙනවා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙතුමා. එතකොට ලංකාවේ ප්‍රධාන නගරවල ප්‍රධාන පාසල්වල කීපයක පමණයි ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ. නමුත් ඒ පාසල් අතර පැවතු තරගාවලියෙන් සමස්ත ජයග්‍රහණය හිමි කරගන්න රිච්මන්ඩ් විද්‍යාලයට හැකි වුණේ මේ කණ්ණංගර මැතිතුමාගේ ඒ නායකත්වය තුලින් ක්‍රීඩා කිරීම. ඒ වගේම විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමෙත් එතුමා නායකයෙක්ව කටයුතු කළා. ඒ වගේමයි විද්‍යාලයේ විවිධ ප්‍රසංග කටයුතු වල සංවිධාන හැකියාව. එතුමාගේ දක්ෂ ඉංග්‍රීසි හා කාව්‍ය ගායනය තුලින් ඒ විවිධ ප්‍රසංග කටයුතු වලටත් වටිනාකම් රසක් ඇති කරා. ඉතින් ශිෂ්‍යෙක්ව සිටියේදී ඉගෙනුම විශේෂ සමගාමී කටයුතු වලින් බොහෝ දක්ෂතා ඉස්මතු කරමින් මෙතුමා දක්ෂ ක්‍රීඩකයෙක් දක්ෂ ශිෂ්‍යෙක් වශයෙන් ගාල් රිච්මන් විද්‍යාලයට ආඩම්බරයක්. හැම පැත්තෙම පරිපූර්ණ සිසුවෙක් කිව්වොත් මං හිතන්නේ නිවැරදි. නිවැරදි. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් එතුමා ඒ අධ්‍යාපන කටයුතු අවසන් කරනකොට ගාල් රිච්මන් විද්‍යාලයේම ගුරුවරයෙක් වශයෙන් පත්වීමක් ලැබුණා. එතුමාට මඟ පෙන්නපු ඩැරල් පියතුමා කැමති වුණා මෙතුමා ගාල්ල රිච්මන් විද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ දරුවා එහෙම ගුරු මණ්ඩලයට ඇතුළත් කරගන්න. ඉතින් අනතුරුව ඩැරල් පියතුමාගේ අභාවය සිදු වූ කාලවකවානුවෙන් පසුව මෙතුමා ගුරුවරයෙක් වශයෙන් කොළඹ වෙස්ලියන් විදුහලට ඇතුළත් වුණා. ඒ අවදීදී එතුමාට හේතුණා නීතිඥ විභාගය කරන්න. ඉතින් 1906 ඒ නීති විභාගය සඳහා ඉදිරිපත් වන අතරේ කොළඹ ප්‍රින්ස් ඔෆ් වේල්ස් මොරටුව විද්‍යාලෙත් ගුරුවරයෙක් වශයෙන් වැඩ කරලා 1906 තමයි මේ 1910 තමයි නීතිඥෙක් වශයෙන් එතුමා තම වෘත්තීය ජීවිතය ආරම්භ කරා. එතකොට ඒ 1910 එතුමා ඒ නීතිඥ වෘත්තියට එනකොට අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ එවකට තිබුණු දක්ෂතායන් සමූහයක් අත්පත් කරගැනීමෙන් වටිනාකම් රාශියක් අධ්‍යාපනයේ තුල හඳුනාගෙන තිබුණා අඩුපාඩු රාශිය. ඉන් පසුව ඔහු නීතිඥෙක් වශයෙන් ගාල් ප්‍රදේශයට පැමිණීම අනතුරුව දේශපාලනයට පිවිසීමේ අදහස ලැබුණා. ඒ දේශපාලනයට පිවිසීමේදී 1923 ගාල්ල ප්‍රදේශයෙන් එතුමා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට තේරිපත් වුණා. ඉන් අනතුරු 1924 නැවතත් එම මහමැතිවරණයක් මගින් ව්‍යවස්ථාදායක මන්ත්‍රී සභාවට ගාල්ල ආසනයෙන් තේරිලා 1928 රාජ්‍ය මන්ත්‍රණ සභාවේට පත් වෙලා ඉන් අනතුරුව එවකට අපේ ඩොනමොර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයෙන් තීරුම්ගෙන තිබුණා ස්වදේශිකයින්ගේ අධ්‍යාපන තත්ත්වය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව. එතෙන්දී රාජ්‍ය මන්ත්‍රණ සභාව මගින් අධ්‍යාපන කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පත් කරේ CWW කණ්ණංගර මැතිතුමා.
එතෙන් සිට එතුමාට ලොකු කාර්යභාරයක් තිබුණා මේ රටේ ස්වදේශිකයන්ට. එවකට ඉතින් ඒ කියන්නේ ශ්‍රී ලාංකික ජනතාව යටතේ සිංහල හා දෙමළ භාෂා කතා කරන අයගේ අධ්‍යාපන අවස්ථාවන් විශාල වශයෙන් අහිමි වෙලා තිබුණා. ඔව්. එතකොට ස්වදේශිකයන්ට අධ්‍යාපනය ලබා දීමේ කාර්යයේදී කොහොමද රාජ්‍ය අනුග්‍රහය ලබා ගන්නෙ කියන ක්‍රියාවලියට. ඒ සඳහා එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තව මන්ත්‍රීවරු සමූහයක් සමග එකතු වෙලා ප්‍රධාන වශයෙන් සිදු කරා සමීක්ෂණයක්. ඒ සමීක්ෂණය අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභාවෙන් තමයි සකස් කරේ. ඒක පර්යේෂණ ග්‍රන්ථයක් විදිහටත් ඉදිරිපත් කරනවා. ඒ මොකද 1930 ගණන් වලදී 38 දී පමණ තමයි මේ ප්‍රශ්නාවලිය සකස් කරේ. එම ප්‍රශ්නාවලිය දැන්ග්‍රීන් වගේ මහ ජනතාවට යොමු කරා. ඒ කියන්නේ රටේ තියෙන අධ්‍යාපනයේ තියෙන අඩුපාඩු කුමක්ද, ඒවා සකස් වෙන්න ඕන කොහොමද ආදී වූ ශේෂ්‍ර 8ක් පිළිබඳව ප්‍රශ්න 21ක් සකස් කළා තමයි මේ අධ්‍යාපන පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාවක් විදිහට ඉදිරිපත් කළේ. එම වාර්තාවේ මූලික අරමුණ තමයි ඒ වාර්තාවේ කරුණු අනුව සකස් කරපු යෝජනාවලියේ මූලික අරමුණ තමයි කායික හා මානසික ශක්තියෙන් යුතු සදාචාරාත්මක ගුණාංගයන්ගෙන් හෙබි තම උගත් ශාස්ත්‍රය රටවැසියාගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාවේදී හැකි පුරවැසියන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් සකස් විය යුතුයි. ඉතින් ඒක තමයි එතුමා නිදහස් අධ්‍යාපන පනත වශයෙන් 1943 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරේ. ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කිරීමේදී බොහෝ බාධක එතුමාට යොමු වුණා. සමහර විට අර සම්ප්‍රදායික විදියට හිතපු බොහෝ ප්‍රභූවරු මේ නිදහස් අධ්‍යාපන එහෙම නැත්නම් රජය මැදිහත් වෙලා සියලු ජනතාවට එකසේ අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය අකුල් හෙලන්න විවිධ කටයුතු සිදු කර. මොකද ඒවටත් හේතු සාරණා තිබුණා. මොකද ඒ කාලේ ගොඩාක් වෙලාවට දැන් අපි දන්නවා වලව් පැලැන්ති වල දරුවෝ තමයි ගොඩාක් දුරට එහෙම නැත්තම් අතවිට සරු බොහෝ දෙනෙක් තමයි තමන්ගේ දරුවෝ තමයි ගොඩාක් වෙලාවට අධ්‍යාපනය කරා නැඹුරු වෙලා තිබුණේ සහ ඒ අයට තමයි අධ්‍යාපනයේ වැඩි ඉඩකඩක් වෙන් වෙලා තිබුණේ. ඒකත් එක්කම ගොඩාක් වෙලාවට අර දරුවන්ට ඒ අවස්ථාවන් අහිමිවීම තුළ අධ්‍යාපනික අවස්ථාවන් අහිමිවීම තුළ ඒ දරුවෝ ගිහිල්ලා අර බැල මෙහෙවරකම් කරන්න තමයි ඒ අයට සිද්ධ වෙලා තිබුණේ. එහෙම තත්වයක් මත තමයි මං හිතන්නේ එතුමන් ඔය ලොකු අරගලයක මං හිතන්නේ නිරත වෙලා තියෙන්නේ. අත්ත වශයෙන්ම කියනවා නම් අපි දකින්නේ ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපේ රටේ කරපු ප්‍රධානම අරගලය මේ නිදහස් අධ්‍යාපනය ජනතාව වෙතට ප්‍රවේශක ලබා දීම. එසේ නොවුනනම් ශ්‍රී ලංකාව තුළ එවකට හිටපු ප්‍රභූ පැලැන්තියට තමයි ඒ අධ්‍යාපනික අයිතීන් ලබාගෙන රටේ වටිනාකම් ඉස්මතු කරන්නේ. ඔබතුමිය කිව්වා වගේ අනෙකුත් බහුතරයක් වූ අවශේෂ ජනතාවට සිදු වුණේ ඔවුන්ට බැලමේ කරන් කරම. ඒ නිසාම තමයි මේ පනතට විවිධ අකුල් හෙලින්නුත් එවකට සිදු වුණේ. නමුත් ඒ සියල්ල අභියෝගයක් වශයෙන් බාරගෙන කණ්ණංගර මැතිතුමාට පුළුවන් වුණා එවකට හිටපු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ යම් යම් මානුෂීය ගුණධර්ම අගය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පනතක් විදිහට සභා සම්මත කරගන්න. 1943 ඒ නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් වීම මේ රට සිදු වූ විශිෂ්ටතම විප්ලවය විදිහට තමයි මම දකින්නේ. දැන් මේ සැප්තැම්බර් මාසය කියලා කිව්වහම ඕන කෙනෙකුට මතක් වෙනවා මේක සාහිත්‍ය මාසය. සාමාන්‍යයෙන් අපි ලස්සන වාක්‍යයක් කියන මේ කාලෙදි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන තැනට යන්න කලින් අපි කල්පනා කරලා බැලුවොත් කියවීම කියන එක ඇතුළත් වෙන්නේ මේ සාක්ෂරතාවය කියන කාරණාවත් එක්ක. ඒ කියන්නේ අකුරු ලියන්න, කියවන්න, තේරුම් ගන්න හැකියාව තිබීම කියන දේ තමයි සාක්ෂරතාවය කියලා සරලව අපිට ඔබට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඒකට ඉතින් අඩුම තරමේ අකුරු
ටිකක් ඉගෙනගෙන තියෙන්න ඕන. ඒ ටික කියව ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක බුද්ධියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් ওই සාක්ෂරතාවය කියන එක නැතිව කියවීමේ මාසයකනුත් වැඩක් නැහැනේ. ඉතින් මේ හැකියාවේ අවස්ථාව අපිට සලසා දීම පිළිබඳව කතා බහ කරනකොට ආචාර්ය මේ CWW කන්නංගර මහතාගේ කාර්යභාරය අති විශිෂ්ට අයුරින් අපට සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. දැන් මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා මේ CWW කන්නංගර ගුණානුස්මරණ පදනමට අපිට හැකියාව ලැබුණා. එතුමාගේ හඬින්ම එතුමන් කියන බොහොම ලස්සන කාරණාවන් කිහිපයක් අපිට මේ විදිහට ඔබට ශ්‍රවණය කරන්නට, ඔබට අහන්නට අවස්ථාව ලබා දෙන්නට හැකියාව තියෙනවා. එතුමන්ගේ මේ බොහොම අහිංසක සිතුවිලිත් එක්ක අපි එතුමාගේ හඬට මේ වෙලාවේ ඇහුම්කන් දෙමු. නිදහස් අධ්‍යාපනයේ ඵල ලද ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ පහන් සංවේගයේ පිණිස ආචාර්ය CWW කන්නංගර ගුණානුස්මරණ පදනමේ ඉදිරිපත් කිරීමකි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලයේ අනුග්‍රහයෙනි මා ඉගෙනගත් කාලේ ලංකාවේ අධ්‍යාපන තත්ත්වය දැනට වඩා බොහොම වෙනස් විදියකයි තිබුණේ. ඉතාම වැඩි සැලකිල්ල ලැබුණේ ඉංග්‍රීසි ඉගෙනීමටයි. සෑහෙන තනතුරක් ලබා ගන්නටත්, ජන සමාජයේ සැලකිය යුතු පුද්ගලයෙකු වීමටත් ඉංග්‍රීසි ඕනෑම වුණා. ඉතින් ඉංග්‍රීසි ඉගෙනීමක් ලබා ගන්නට පුළුවන් වුණේ අතේ මිටේ සල්ලි තිබෙන පක්ෂයට පමණයි. මධ්‍යම පන්තියේ හෝ දුප්පත් පන්තියේ අයට ඉංග්‍රීසි ගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසාම ඒ අයට උසස් තනතුරුවත් සමාජයේ සැලකිය යුතු තැනක්වත් වැඩිපුර ලැබුණේ නැත. ඉංග්‍රීසි විද්‍යාලවල සිංහල විධිමත් ලෙසටත් උනන්දුවෙන්වත් ඉගෙනුවේ නැත. සිංහල හොඳට ඉගෙන ගන්නට නම් පන්සල් වලට යන්ට වුණාය. උසස් සිංහල ඉස්කෝලවලත් සිංහල හොඳින් ඉගෙනුණා. ඒ දවස්වල සුභාෂා ගුරුවරයා බොහෝම දුප්පත් කෙනෙකුත් හැටියටයි සමාජයේ සිටියේ. ඔක්කොම වාගේ පාසල් තිබුණේ සමාගම් යටතේ. ආණ්ඩුවේ පාසල් තිබුණේ බොහොම ටිකයි. ඒ පාසල් වලත් ගොඩනැගිල්ලේ තත්ත්වයක් බොහොම කනගාටුදායකයි. ප්‍රභාෂා ගුරුවරයාට වඩිය මාසෙට රුපියල් 10ක් වටින්දවත් ලැබුණොත් ඒක බොහොම සැලකිය යුතු ගණනක් හැටියට තමයි ගණන් ගත්තේ. ඒ නිසා ගුරුවරුන්ට අත්හැර දැමීම පුදුමයක් නොවේ. වෙනත් පැරවලට පටන් ගත්තා. විශේෂ වශයෙන්ම මතක් කරන්න පුළුවනි, ඔය සමාගම් වල ඉස්කෝල නෙවෙයි තිබුණේ. ඉතින් ඒව තිබුණෙත් ඔක්කොම ආගේ ආගම් වලට අයිති ඉස්කෝලයි. ඉතින් ඒ ඉස්කෝල වල කැඩුම් බිඳුම් තිබුණත් ගුරුවරයාම ඒක හරි ගස්සා ගන්න ඕන. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලයේ අනුග්‍රහයෙනි නිදහස් අධ්‍යාපනය පනත ඉදිරිපත් කරන්නට මා අදහස් කළේ සියලුම ශිෂ්‍යයන්ට උස් පහත් දුප්පත් පොහොසත් ආදී බේරයක් නැතුව තම තමාගේ දක්ෂකම් වලට අනුකූලව ගැනීමට ලබා ගැනීමට සමාන අවස්ථාවක් සලසා දීමටයි. ඒ කාලේ උසස් අධ්‍යාපනය සීමා වී තිබුණේ ධනවත් පක්ෂයටත් ආණ්ඩුවේ අදහස් උදහස්
මුදුන්පත් කර ගැනීමට උපකාරී වන පිරිසක් පිළියෙල කර ගැනීමට අත්‍ය. මුල්තන දීමේ මුළු මුල් පියවර ගත්තේ මම මේ නිසයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලයේ අනුග්‍රහයෙනි. සැබවින්ම විස්තුතිවන්ත වෙන්නට ඕන මේවා මේ සංරක්ෂණය කරලා අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් මේ පුද්ගල චරිත පිළිබඳව කතා බහ කරනකොට මේ තියෙන අව්‍යාජත්වය සහ සැබවින්ම මේ අපේ රටේ අනාගතය වෙනුවෙන් අනාගත දරුපරපුර වෙනුවෙන් මෙහෙයක් කරන්නට ඕන කියලා හිතලා මේ නිකන් හිටපු මිනිස්සු නෙමේ මේ වැඩ කරපු මිනිස්සු. මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. එනිසා තමයි අපි මේ අයට නිස්සදැන දෙන්නට ඕනේ. ඒ වගේම අපි මේ ගුණානුස්මරණ පදනමට අති ස්තුතිවන්ත වෙන්න ඕන. මේ ආකාරයෙන් අපිට මේ සමාජය තුළ කතාබහට ලක් විය යුතු චරිත පිළිබඳව නිහඬව ඉන්න ඕන කාල සීමාවක් නොවේ. මේ පුද්ගල චරිත අපි ඉස්මතු කරලා ගන්න ඕන කාල සීමාවක් මේක. මොකද අපි වර්තමානයේ දකින බොහෝ අඩුපාඩුකම් අපිට පේන්න පුළුවන් කම ලැබෙන්නේ අපිට මේ චරිත පිළිබඳව කතා බහ කරනකොට. එතකොට ඇත්තටම අපිට හිතෙනවා ඇත්තටම මේ වර්තමානය තුළ මොන වගේ දෙයක්ද අපේ රටට සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපිට මේ පුද්ගල චරිත හරහා මනාකට ඉස්මතු වෙනවා. ඉතින් ඇත්තටම මේ කරුණාවන් පිළිබඳව කතා බහ කරනකොට මම ආයෙමත් යමු වෙනවා මේ ගුණානුස්මරණ පදනම පිළිබඳව. මේ ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගිර ගුණානුස්මරණ පදනම පිළිබඳව පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. වගේම අර නිදහස් පනත සහ එතුමා එතනින් නිහාට ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව සහ එතුමාගේ ජීවිතය ජීවන ගමන පිළිබඳව තවතරතුරු තියෙනවා අපිට කතා බහ කරන්නට. නමුත් ඊට මත්තෙන් මට හිතුණා දැන් අර මේ හඬපට සංරක්ෂණය කර ගනිමින් සහ අපිට ගීතයක් අහන්නත් තියෙනවා. ඉදිරියට පුළුවන් මේ ගීතයත් අපිට අහන්න. සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහත්මයා පිළිබඳව ගැයෙන බොහොම ලස්සන ගීතයක්. ඒ ගීතය අහන්නත් පුළුවන්. ඊට පෙර ආතුව දැන් මේ ආයතනය පිළිබඳව කතා බහ කරනකොට මේ පදනම පිළිබඳව කතා බහ කරන්නට ඕන කියලා අපි විශ්වාස කරනවා. එනිසා වෙන අපි දැන් සම්බන්ධ කරගන්නෝ විශ්‍රාමික විදුහල්පති ජීවී වීරරත්න මහතා. එතුමා තමයි මේ ආචාර්ය සි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර ගුණානුස්මරණ පදනමේ විධායක සභිකතුමන්. ඔබතුමන්ට පුළුවන් මේ පදනමේ කාර්යභාරය මොකක්ද කියලා පැහැදිලි කරන්න. බොහොමත් ස්තුතියි. මේ ඇත්තෙන්ම කන්නංගර මැතිතුමන්ගේ චරිතය සහ එතුමන්ගේ බලාපොරොත්තු අරමුණු ගොඩාක් අපි ඇත්තෙන්ම කතා වුණා. ඒකම අපිට හිතුණා මේ පදනම හරහා මෙතුමන්ගේ කාර්යභාරය මෙතුමන්ට කරන්න පුළුවන් කාර්යභාරය මොකද්ද කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරන්න. 2012 වසරේ තමයි ඇත්තෙම මේ කන්නංගර පදනම කියන එකක් අපි ආරම්භ කරේ. ඊට කලිනුත් මේ කන්නංගර මෙතුමන් පිළිබඳ ගුණානුස්මරණ වැඩසටහන් ඒ පරිශ්‍රයේ සිද්ධ වෙනවා. නමුත් අර කමිටුවක් කරා සිද්ධ වුණේ නැහැ. ඒ එනවා යනවා පාසල් ළමයි එනවා මල් පූජා කරලා ඒව යනවා. එතනින් එහාට ලොකු දෙයක් අපි දැක්කේ නැහැ. සාමාන්‍යයෙන් මේ දිනයට ඇවිල්ලා සංවත්සරයක් විදිහට පොඩ්ඩක් සමරනවා. ඔව් එහෙම සමරනවා. දේශපාලන සම්බන්ධ වීම් තියෙනවා. විවිධ පුජ්‍යලයන් ඇවිල්ලා එහෙම කරනවා. නමුත් ඒක අර අපි දැක්කේ නැහැ. ඒක වල්බිහි වෙලා යනවා. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද තමයි නැවත සංරක්ෂණය සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඇත්තෙන්ම මේ කන්නංගර ගමේ ඒ ගම කන්නංගර ගමයි කිව්වත් වරදක් නැහැ. මොකද ඒ ජීවත් වෙන බහුතර පිටස 3/2ක් ඉන්නේ මං හිතන්නේ කන්නංගර සර්නේම් එක තියෙන කණ්ඩායම. ඉතින් ඔවුන්ට ලොකු ඕනාවක් තිබුණා මේ පදනමක් හදාගෙන මේ 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 ජීවමානව හිටපු මිනිස්සයා දැන් මිය ගියාට පස්සේ අතාරින්න හොඳ නැහැ. අපි එයාගෙන් ඉගෙන ගත්ත මිනිස්සු. ඒ නිසා අපි මේ පොඩ්ඩක් ලෝකයට ඇහැරවන්න ඕන කියන චේතනාවෙන් 2012 දොළොස්වැනි මාසේ 12 හරි වැදගත් දිනයක්. ඉතින් එදා තමයි මේ කන්නංගර පදනම පිහිටෙව්වේ. ඒ මූලික සභාපතිවරයෙක් ඒ ළඟට ලේකම්වරයෙක් සමලේකම්වරයෙක් සමග විධායක කණ්ඩායමක් හිටියා. මං නම් එකින් එක කියන්නේ යන්නේ නැහැ. ඉතින් මේ කණ්ඩායමට ඕන වුණා මේ පදනමාරා කන්නංගර ශ්‍රීමතානන් තවමත් මේ අපිට ලෝකයට වැදගත් යයි කියන පණිවිඩේ ලෝපතල ඉන්න හැම දරුවෙකුටම ප්‍රකාශ කරන්න. එනිසා නිකන් හිටියේ නැ මේක. අපි ඒ පෙදේසේ ඉන්න දානපතියෝ හොයාගෙන අනෙකුත් දානපතියෝ සම්බන්ධ කරගෙන මේ බඳවා ගැනීම බොඩක් කරගෙන අවට ඉන්නයි මේකට කැක්කුමක් තියෙන මිනිස්සු සම්බන්ධ කරගෙන
අපි සමාජික අරමුදලක් හදාගෙන කනගර මැතිතුමාවණින් යමක් කරන්න ඕන කියන චේතනාවෙන් විධායක කමිටුව සම්බන්ධ කරගෙන කරගෙන ගියා. ඉතින් 2012 ඉඳලා ඇත්තම එහෙම පොඩි පොඩි වැඩතරණම් කරගෙන යන අතරතුරේ පහුගිය අවුරුදු 5ේදීම ඇත්තෙම අපි ලොකු වැඩවල වලට අත ගැහුවා. දැන් ඒකේ හොඳ පියවරක් වශයෙන් ගිය අවුරුද්දේ ඇත්තෙම ඉත්තෑපානේ ධම්මාලංකාර මහානා හිමි වහන්සේ වැඩමවා කරගෙන ලොකු වැඩසටහනක් අපි කරා. ඒ තමයි මුළු ලංකාවේම ඉන්න දූ දරුවන්ට කන්නාගර මැතුන්ගේ එක බලාපොරොත්තුවක් තමයි මේ රටේ සියලු දරුවන්ට සමතම ලබා දීම කියන චේතනාව. ඉතින් ඒ අනුව යමින් අපි දිවයින පුරා විසිරී සිටින දැයි දූ දරුවන්ට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා හිතාගෙන අපි මේ දරුවන්ට මේ ඔන්ලයින් මාර්ගයෙන් තමයි ගිය අවුරුද්දේ අපි පටන් ගත්තේ. මේ මුළු ලංකාවේ ඕන දරුවෙකුට වයස් භේදයකින් තොරව මේ නිර්මාණ කරන්න අවස්ථාව දුන්නා. ඒ නිර්මාණ අපි කැටගරි කරා වර්ග කිහිපයක්. එකක් තමයි පුංචි දරුවන්ට චිත්‍ර, ලොකු දරුවන්ට රචනා. අපේ කලාපයට සීමා වුණා අපිට දරා ගන්න ටිකක් අමාරු නිසා කලාපයට සීමා කරපු දැනුම වෙනුම තරගාවලිය. ඉතින් මේවායේ අපි දැක්ක ඇත්තෙම ලොකු සිද්ධි ගානාවක්. ඉතින් ඇත්තෙම ගිය අවුරුද්දේ ජයග්‍රහණය ලැබපු දරුවෝ පොළොන්නරුව ඉඳලා ආවා, හම්බන්තොට ගාල්ල මාතර ඉඳලා ආවා, කොළඹ ප්‍රධාන ඉස්කෝල වගේම අපේ කළුත දිස්ත්‍රික්කයේ පාසලුත් ඒ තරගාවලියේ යම් යම් ජයග්‍රහණය ලැබලා තිබුණා. ඉතින් මේ ජයග්‍රහණය ලබා ගන්න ආපු සමහර දෙමව්පියෝ කියපු කතාවක් තමයි මේ කන්නංගර මැතිතුමා විනේ මේ වගේ තරඟ වලට සහභාගී වෙලා ජයග්‍රහණය ලබා ගත්ත මේ සහතිකේ අපිට ජීවිත කාලයේදී වටිනා සම්පතක් විදියට. මොකද ඒ සහතිකේ වුණත් අපි නිකන් කඩදාසියකට සීමා කරේ නැහැ. අපේ මහානායක හාමුදුරන් වහන්සේ අස්සන් කරපු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂව අස්සන් කරපු, ප්‍රාදේශීය ලේකම් තුමා අස්සන් කරපු, සමිතියේ සභාපතිතුමා අසං කරපු වටිනා සහතිකයක්. මේ කන්නංගර සීමතානන් සම්බන්ධව ගත්ත මේ සහතිකයේ හරි වටිනාකමක් තියෙනවා. ඊට අමතරව අපි ජයග්‍රහණය ලැබපු ගිය අවුරුද්දේ මට මතකයි ජයග්‍රහණ 50කට එහා අපි ලබා දීමට කටයුතු කරා. ඒ වටිනා තෑගි තිබුණා. සාමාන්‍යයෙන් පළවෙනි ස්ථානයේ ලබාගත ජයග්‍රහණයට ළමයට රුපියල් 5000ක් 6000ක් විතර වටිනා තෑගි අපි ලබා දුන්න පොත්පත් වලින්. ඊට අමතරව කන්නංගර ශ්‍රීමතානන් පිළිබඳව අර පුනරාවලෝකනයේ පිළිබඳ නිදහස් අධ්‍යාපනය කියන ලොකු ග්‍රන්ථය පවා අපි ලබා දීමට කටයුතු කරා. ඊළාට ඒ අයට පදක්කම් පිරිනැමුව මේ වගේ දේවල් අපි කරා. මේවා මේ අවුරුද්දේදීත් අපි මේ අවුරුද්දේදීත් චිත්‍ර තරගාවලියක් පවත්වලා තියෙනවා. 1, 2, 3 වෙනමත්, 4, 5 කියන එක වෙනමත්. චිත්‍ර මේ අවුරුද්දේ ආවා ලංකාවේ දස දෙසින් මං හිතන්නේ චිත්‍ර 1800කට ආසන්න. ඉතින් ඇත්තෙම අපිට අර හරි ලොකු ආඩම්බරයක් මෙච්චර මේ චිත්‍ර ප්‍රමාණය ලංකාවෙන් ආව කියන එක. මේ ඒ කියන්නේ කන්නංගර මැතිතුමා තවමත් බලාපොරොත්තුෙන් ඉන්න කණ්ඩායමක් අපේ ලංකාවේ ඉන්නවා කියන එක අපිට තේරුණා. ඉතින් ඒකේ චිත්‍ර වලින් අපි ඇත්තෙම චිත්‍ර 60ක් විතර තෝරගෙන තියෙනවා. ප්‍රධාන ස්ථාන ටිකක් අමතරව කුසලතා සම්මාන වලටත් අපි සීලුම දෙනා මේ වෙනකොට සම්බන්ධ කරගෙන තියෙන්නේ. එයා එනෝද නැද්ද මේ සාහිත්‍යයේ සාවටනා ත්‍යාගය ලබා ගන්න. අපි මෙවර ඔක්තෝබර් මාසේ 13 වෙනිදා කළුත දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනේ වලල්ලා විටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉත්තෑපාන නගරයේ ලූල්බද්දෝ කියන ගමේ ගලතර සනස ශ්‍රවණාගාරයේදී තමයි මේ උත්සවයේ උත්සව ආකාරයෙන් පවත්වන්නේ. ජාතික උත්සවයක් විදිහට ඒක අපේ ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ තමයි ප්‍රධාන අනුසාකස් වශයෙන් වැඩම කරන්නේ. ඉතින් ඇත්තෙම අපිට හරි අසිරියක් මේ මේ සමහර චිත්‍රව ජයග්‍රහණය ලබාපු දෙමව්පියෝ ඒ දරුවෝ කතා කරලා අපිට කතා කරලා කියනවා. මේකේ තියෙන වටිනාකම හරි පුදුමයි, හරි වටිනාකමයි. ඒ සමහර ওই චිත්‍ර කරපු දරුවෝ ඒ දෙමව්පියෝ කියනවා අපි ඔන්ලයින් එකේ සම්බන්ධ වෙලා චිත්‍ර ගුරුවරියත් එක්ක කතා ඇඳලා ඒබට වැඩසටහන් වලට සම්බන්ධ වුණාට සමහර අවස්ථාවලදී ඒ ගුරුවරිය පවා
දැකලා නැහැ නමුත් අපි ජයග්‍රහණයේදී අපිට ඒ ආරාධනාවත් එක්ක ඒ අය මුණ ගැහෙන්න තත්තාව ලැබෙනවා කියන එක. ඉතින් මේ ලංකාව විසිරි සිටින මේ දරුවෝ ප්‍රාථමිකයේ චිත්‍ර තනකොට සම්බන්ධ වෙන අතරතුරදී රචනාචාර්යගේ සඳහා මේ 10 11 12 13 කියන දරුවන්ට අපි වෘත්ත තරඟයක් පවත්වලා තියෙනවා. ඇත්තෙම මේ තරඟ වලට ඉදිරිපත් වෙච්ච සමහර රචනාදියා බැලුවම කණ්ණංගර ඇමතුමා පිළිබඳව සමහර දරුවෝන්ගේ ආකල්ප ටිකක් අඩු බව පෙවුණා. ඒ නිසා මේ අපි ඇත්තෙම මේ වෙලාවෙත් අපි ප්‍රකාශ කරන්න ඕන ඇත්තෙම කණ්ණංගර චරිතයේ මේ දේශපාලන චරිතයක් විදිහට බලන්න එපා. එතුමා මේ ලංකාවට කරපු මහ විප්ලවී අධ්‍යාපනය කරපු විප්ලවීය වෙනස පිළිබඳව හොඳට පොඩ්ඩක් මේ පොත්පත්වල තියෙනවා කියවන්න. එතුමා උප්පත්තිය ලැබුවේ රන්දෝමේ අම්බලන්ගොඩ වුණාට එතුමාගේ පරම්පරාවේ මහ විශාල පුරුක් ඉන්නේ ඇත්තෙම මේ ඉත්තපාන ලූල්බද්දුව කියන ගම්පියසේ කණ්ණංගර කියන පරම්පරා ඒ සම්බන්ධයෙන් ඉන්නවා. ඉතින් එතුමාට තියෙන කැක්කුම නිසා අපි අපේ ෆවුන්ඩේෂන් එක හරහා අපේ පදනම හරහා එතුමාට 2012 ලොකු පිළිමයක් සම්බන්ධ කරලා ස්මාරකයක් හදලා තියෙනවා. අද එතුමාගේ භස්මාවශේෂ තැන්පත් කරපු ස්මාරකයට යාබද එතුමාගේ පියාණන්ගේ භස්මාවශේෂ තැන්පත් කරපු තැන. ඉතින් ඊට යාබදව තමයි මේ පිළිම පිළිරුව තියෙන්නේ. ඉතින් ඇත්තෙම මල් මාලයක් දාලා යන එක නෙවෙයි අපි දිවාර නොබලා විදුලි ආලෝකයේ ලස්සනට ලබා තියලා හොඳ මනරම් පරිසරයක් බවට පත් කරලා තියෙනවා ලුබ්බද්දෝ ප්‍රදේශයේ. ඒ නිසා ඇත්තෙම මේ අපි උසයට පමණක් නෙවෙයි ඒක යතිකා කරන යනේන මිනිස්සු පවා සමහරලාට වන්දනා කරගෙන ඔළුව පහත් කරගෙන අපි ඒ ආචාර ධර්මය කරගෙන යනවා. ඉතින් ඇත්තෙම මේ මට කියන්න ඕනේ පදනමින් අපි මේ දේවල් කරන ගමන්ම දැනුමනුව තරගාවලියකුත් අපි පැවැත්තුවා. ඒ සඳහා දරුවෝ සම්බන්ධ කරගත්තේ නැහැ අපි දුරපරාත් වලින්. අපි සම්බන්ධ කරගත්තේ මතුගම කලාපයේ පාසල් වලින් පමණයි. ඒ සඳහා ළමයි ඇත්තෙම කණ්ඩායම් 30-40ක් විතර පැමිණියා. එයින් අපි තෝරගත්ත කණ්ඩායම් කීපයක් නවතත් වටේක තියලා දක්ෂතායින් දක්වන දරුවෝ තෝරගෙන එතන 4-5 වෙනම දැනුම මෙනුම තරගාවලියකුත් 10-11-12 කියන දරුවෝ වෙනම තරගාවලියකුත් පවත්වලා ඒ ඇගීමකට ලක් කරලා තියෙනවා මේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව. ඉතින් මේකත් එක ලොකු මේ අපේ පදනම හරහ කරන ලොකු දෙයක්. මේක නිකම්ම ඉන්නවට වඩා දරුවන් ඉලක්ක කරගත්ත වැඩසටහන් පමණ අපි මෙගිදි කරන්නේ. ඇත්තෙන්ම නිකන් දෙවල් වලට වඩා අර පන්ති කාමරයෙන් එළියට ඇවිල්ලා දරුවන්ට ලොකු දෙයක් කරන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. දැන් ඒ කරුණාවත් එක මට හිතුනේ ඇත්තටම අපි මේ අපේ රටේ දරුවන්ට හඳුන්වා දිය යුතුයි. මං හිතන්නේ පාඩමකට හෝ අපි එතුමන් ඇතුළත් කළ යුතුයි. එක්ක අඩුමතරමේ පෙළපොතකට හෝ එතුමන්ව ඇතුළත් කළ යුතුයි. පළවෙනි පිටුවට හරි එතුමන්ගේ ජීවිතය, එතුමන් කවුද, මොනවද අපිට එතුමන් නිසා ලැබුණු දේවල් කියලා දරුවන්ට හඳුන්වා දිය යුතුයි. මං හිතන්නේ වැඩිහිටිය වශයෙන් අපි හැම කෙනෙකුගේම යුතුකමක්, වගකීමක් වෙනවා. මොකද මේ තරම් මෙහෙවරක් කරපු බොහොම යහපත් මිනිස්සෙක්ට අපිට එහෙම පුළුවන්ද මේ පාඩුවේ පැත්තකට දාලා එහෙම නැත්තම් දවසකට විතරක් එතුමා පිළිබඳව කතා බහට ලක් කිරීම ප්‍රමාණවත්ද කියන ගැටලුව අපිට මතුවෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා හැම කෙනෙක්ම මේ චරිතය පිළිබඳව හොයලා බලන්න ඕන. එතුමන්ට බොහොම අවසාන කාලේ බොහොම අවාසනාවන්ත ආකාරයෙන් තමයි තමන්ගේ ජීවිතය ගත කරන්න සිද්ධ වුනේ. ඒකත් බොහොම කනගාටුවෙන් මතක් කරන්න ඕන කාරණාව. තව දේවල් තියෙනවා අපිට කතා කරන්න. තව පුංචි වෙලාවක් අපිට ඉතිරි වෙලා තියෙන්නේ. නමුත් දැන් සූදානම් වෙන්නේ අර එතුමන් පිළිබඳව බොහොම ලස්සන ගීතයක් නිර්මාණය වෙනවා. ඒ ගීතය අපි ශ්‍රවණය කරලා ඉන් අනතුරුව තවදුරටත් මේ කරණාවන් සම්බන්ධයෙන් එතුමා සම්බන්ධයෙන් කතා බහට ලක් කරමු. උදැසන 10:48 වෙලාව දැන්. Thank you.
උදසින 10 විනාඩි 52යි වෙලාව. සිත්පහන් වැට වැඩසටහනයි ඔබ මෙලෙසින් ශ්‍රවණය කරමින් ඉන්නේ. අද දවසේදී අපි බොහොම වැදගත් මාතෘකාවක් හැම හැමදාමත් වගේ වැදගත් මාතෘකාවන් පිළිබඳව තමයි කතා බහ කරන්නේ. අද දවසේ මේ පුද්ගල චරිතය පිළිබඳව කතා බහ කරනකොට අපි හැමෝගෙම ජීවිතවලට අතිශයින්ම සමීප සහ බොහොම වැදගත් පුද්ගලයෙක් පිළිබඳව අපි කතා බහ කරන්නේ ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතා පිළිබඳව. ඇත්තටම අමතක කරන්න බැහැ අපට මේ චරිතයන් පිළිබඳව කතා බහ කරනකොට, විශේෂයෙන්ම එතුමා පිළිබඳව විශාල කාර්යභාරයක් ආපු බාධක ගල්මුල් රසක් මැඩගෙන තමයි එතුමන් මේ බොහෝ දෙනෙක් අද දවසේදී නිදහසේ භුක්ති විඳින නිදහස් අධ්‍යාපනයට පාර කියන්නේ. දැන් අපි ආයෙමත් ඒ කාරණාව සම්බන්ධයෙන් කතා කරන්න ඕන. විශේෂයෙන්ම මේ නිදහස් අධ්‍යාපන පනත බොහෝ දෙනෙක් අහලා තිබුණට මම විශ්වාස කරනවා වැඩි තොරතුරක් ඒ සම්බන්ධව දන්නේ නැති වගේ. ඒ නිසා අපි කැමති ඒ කාරණාවන් සම්බන්ධයෙන් දැනුම්මත් වෙන්නට ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර ගුණානුස්මරණ පදනමේ විශ්‍රාමික විදුහල්පති විමල් වික්‍රමතන්ත්‍රී මහතා සෝදානම් මේ කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරන්න. සර් අපිට පැහැදිලි කරන්න මේ නිදහස් අධ්‍යාපන පනත. ඔබතුමන් දැන් කලිනුත් මේ කතා බහ අවසන් කරන තැනේදී කිව්වා මේක පහසු දෙයක් උනේ නෑ එතුමට කියලා. මොකද බොහෝ බාධක එක්ක තමයි මේ පනත එතුමන් ඉන්නේ සහ මේක සම්මත කරගන්නට උත්සාහ කරන්නේ, කටයුතු කරන්නේ. අපි කැමති එතනින් නැවතත් අපේ කතා බහ ආරම්භ කරන්නට. 1943 නොවැම්බර් මාසේ තමයි මේ අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාර්ක සභා වාර්තාව කන්නංගර මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන්නේ. එතෙන්දී ඔහු අවධාරණය කරපු කාරණයක් තමයි ළමයාගේ අධ්‍යාපනය පටන් ගත යුත්තේ ඔහු ගෙදරදී විවහාර කරන භාෂාවෙන් කියන එක. ඒ කියන්නේ ස්වදේශිකයන්ට තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ආරම්භ කරන්න ආරම්භ කිරීම තමයි වඩා සුදුසුයි කියන එක ඒ පනතේ පැහැදිලිව දැකගත් දෙයක් වුණා. ඒ වගේමයි අධ්‍යාපනය තුළ විභාග ඉලක්ක කරගත් ක්‍රමවේදයක් වෙනුවට ස්වයං ක්‍රියාව හා ස්වයං ප්‍රකාශන ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් තමයි ඔහුගේ ඒ පනතින් යෝජනා කරේ. විභාග තෘප්තිමත් කිරීම නෙමේ අවශ්‍ය වෙන්නේ, ස්වයංව ගොඩනැගීමට අවශ්‍ය ඉගෙනුම් ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම. විභාග අවශ්‍යයි. අවශ්‍ය වෙන්නේ මොකටද? විභාග අවශ්‍ය වෙන්නේ අපේ ඒ අධ්‍යාපනික අරමුණු කොච්චර දුරට ඉටු වෙනවාද කියන පරීක්ෂා කිරීම. ඒක අතරමඟ පරීක්ෂණයක්. විභාග අරමුණු වෙතට කොයිතරම් ළඟා වෙනවද කියන පරීක්ෂණය තමයි විභාග විය යුත්තේ කියන්නේ. ඒ වගේමයි රටේ අවශ්‍යතාවලට අනුව තම දැනුම ඵලදායීව ක්‍රියාවට නැංවිය හැකි පුරවැසියන් බිහි කිරීම තමයි ප්‍රධාන අධ්‍යාපන අරමුණ විදියට සකස් කරේ. අධ්‍යාපනය තුළ පොත්පත් බොහෝ පරිශීලනය කිරීම නෙමෙයි රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන අධ්‍යාපනය සිදු කිරීම. මේක තමයි ප්‍රධානම දේ. ඒ වගේමයි ඒ පනතින් ඔහු ප්‍රමුඛ පිරිස පැහැදිලිව ඉදිරිපත් කරපු දෙයක් තමයි සිසුන්ගේ ආකල්ප වර්ධනය. මූලික වශයෙන් ගොඩනැගෙන්න ඕන. ඒ වගේම සෑම ජන කොටසකටම එකසේ සමානම අධ්‍යාපන ලැබීමේ අයිතිය තහවුරු කරන්න ඕන. ඒ සඳහා තමයි රජය මැදිහත් වෙ යුත්තේ. ඔවුන්ගේ ජාතිය අනුව වත් පෝෂක කම අනුව නෙමෙයි සෑම ජන කොටසකම ඉගෙනුම් වයසේ පසු වෙන සෑම ළමයෙකුටම ස්වභාෂාවෙන් අධ්‍යාපනය ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න කියන එක. ඒ වගේම ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක්‍රමවේදයක් ශිෂ්‍යයා මූලික වෙන්න ඕනේ අධ්‍යාපන ක්‍රියාවලියේ. විභාග නෙමෙයි, ගුරුවරු නෙමෙයි, ශිෂ්‍යයාට ගේ අවශ්‍යතාවය අනුව ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක්‍රමවේදය තමයි වඩා ශක්තිමත් විය යුත්තේ කියන එක. ඉතින් එහෙම කරොත් සෑම රටවැසියෙකුටම තමගේ ජීවිතය තුළින් තමගේ ජාතියට යම් කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන් විදිහේ අධ්‍යාපනික අත්දැකීම් ලබනවා කියන එක තමයි ඒ අධ්‍යාපන පනතින් හුඟක් වෙලාවට ඉස්මතු කරපු පෙන්.
ඒ තුල ඉතින් තව විශේෂ කරුණු කාරණා ගණනාවක් එකතු කරගත්තා. විශේෂයෙන්ම දරුවෙක්ගේ කායික හා මානසික සමබරතාවය සදාචාරාත්මක ගුණාංගයෙන් යුක්ත වීම තමා උගත් ශාස්ත්‍රයේ රටවැසියාගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාවේද විය හැකි පුරවැසියන් බිහිවීම තමයි සමස්ත පරමාර්ථය. දැන් ඒ පරමාර්ථ පසුගිය කාලේ අපි දැකපු දෙයක් තමයි යම් යම් ප්‍රමාණයෙන් දියාරු වෙලා ගියා. ඒ කියන්නේ විභාග ජය ගැනීම තමයි අරමුණු වුණේ. ඉතින් මේ தত্ত্বය නිසා වර්තමානයේ වෙනකොට අපේ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රමුඛ අධ්‍යාපනික ආයතන වලින් තීරුම් අරන් තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවය. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී ඔවුනුත් රාජ්‍ය ආයතන වැඩිසේ අවධානය යොමු කරලා තියෙන්නේ මේ කණ්ණංගර මැතිතුමා ගෙනාපු 1943 ඒ අධ්‍යාපන පනතේ කරුණු කාරණා පිළිබඳව. එතෙන්දී කියවෙන අර මං සඳහන් කරපු අධ්‍යාපනය රටේ ජන ජීවිතයේ උන්නතියට යහපත්ව යොදවන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලත් අවධානයම වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ප්‍රමාද වී හෝ එවැනි ඒ වැඩපිළිවෙලකට යොමු වීම ප්‍රශංසා කටයුතුයි. ඒ මොකද කියනවනම් අද ලෝකයේ දියුණු අධ්‍යාපනයේ තියෙන රටවල් විදිහට හඳුන්වන්නේ ස්කැන්ඩිනේවියානු රටවල්. එතකොට ඒ රටවල් වල බොහෝ වෙලාවට ඒ විභාගයේ නෙමෙයි විශේෂයෙන් ඉගෙනුම් ක්‍රියාවලියේදී බොහෝ ක්‍රියාකාරකම් තමයි පාදක වෙලා තියෙන්නේ. ඒ රටවල් විශේෂයෙන්ම ෆින්ලන්තය වගේ රටවල් අධ්‍යාපනය සකස් කිරීමේදී අපේ නිදහස් අධ්‍යාපනයේ ගෙනාපු මේ පනතත් පරිශීලනය කරපු බවට සඳහන් වෙනවා. ෆින්ලන්තය වගේ රටවල් ස්කැන්ඩිනේවියානු රටවල් 1972 තමයි ඒ නව ඒ රටවල් වලට ඔබින අධ්‍යාපන ක්‍රමයක් සකස් කරලා තියෙන්නේ. ඒ සකස් කිරීමේදී ලෝකයේ අනෙකුත් රටවල් වල අධ්‍යාපන ක්‍රම පරිශීලනය කිරීමේදී අපේ කණ්ණංගර මැතිතුමාගේ මූලිකත්වයෙන් එළි දැක්වූ ඒ අධ්‍යාපන කාරක සභා වාර්තා හිටම් පරිශීලනය කළා. එහි පෙන්නපු මෙන්න මේ සඳහන් කරපු කාරණාවලට ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා. ඒ නිසා තමයි ඒ රට ලෝකයේ අද බොහෝ රටවල් වලින් ගිහිල්ලා හොඳම අධ්‍යාපනය තියෙන රටවල් විදිහට හඳුනාගන්නේ. ඒ වගේම ඒ රටවල් වල අධ්‍යාපනයෙන් ජන ජීවිතයට ප්‍රවේශ වෙන දරුවන් තුළ බොහෝ මේ මානසික ගුණාංග එහෙම නැත්නම් මෘදු ගුණාංග වලින් යුක්ත දරුවා තරගකාරී විභාගයේ ක්‍රමේ නැහැ. ඒ නිසා ළමුන් තුළ අර දයාව අනුකම්පාව වැනි ඒ ගුණාංග ඉහළයි. ඒ නිසා ජන ජීවිතයේ මිනිසුන් තුළ බොහෝ අය තුළ තියෙන බොහොම සතුට ප්‍රීතිමත්ව ගත කිරීමේ අවකාශය වැඩි වෙලා තියෙනවා. එකෙන් අපිට පේන දෙයක් තමයි මේ අධ්‍යාපනය හා ජන ජීවිතය අතර තියෙනවා අවියෝජනීය බැඳීමක්. එතකොට අන්නේ අධ්‍යාපනය තුළින් තමයි ජන ජීවිතය යහපත් කරන්න පුළුවන්. ඉතින් කණ්ණංගර ඇමතිතුමාගේ ඒ අධ්‍යාපන පනතින් ওই කරුණු බොහොම හොඳින් ඉස්මතු කරා. ඒකෙදි එතුමා අධ්‍යාපන පරමාර්ථ විදිහට එක තැනක පෙන්ලා දීලා තියෙනවා ලෞකික ඌද ලෝකෝත්තර ඌද ඇවතුම් පැවතුම් සඳහා ජීවිතය පිළියෙල කිරීම අධ්‍යාපනයයි. ඉතින් එතෙන්දී ඔහු කියන්නේ මානසික සංවර්ධය එහෙම නැත්නම් ඥාන ශක්තියේ දියුණුව ඒ වගේම චරිතය ඇතුළත් සංස්කෘතික ගුණාංග වැඩි දියුණු කිරීම සහ කාර්යක්ෂම පුද්ගලයෙක් වීමත් අධ්‍යාපනය තුළින් ස්මතු යුතු කරුණු කාරණා. දැන් මේ කාරණාවන් අපි මෙහෙම සාකච්ඡා කරගෙන ගියර මම දන්න මේ පැයක කාල සීමාව අපිට කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතුමන්ගේ මේ දැක්ම පිළිබඳව කතා බහ කරනවා නම් සහ එතුමන් කරපු කාර්යභාරය මෙහෙවර පිළිබඳව කතා බහ කරනවා නම් ඒකත් එක්කම දැන් අපිට තව විනාඩි දෙකක විතර කාලයක් ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක එතුමන්ගේ අවසන් කාලය මහා දුක්ඛදායක විදිහට තමයි එතුමන්ට මේ රට තුලදී අවසන් හුස්ම හෙලන්නට සිද්ධ වෙන්නේ. දැන් අවසාන කාලේ එතුමන්ට මං හිතන්නේ මේ බෙහෙත් ටික පවා ගන්න මුදල් නැතුව අවසානයේ තමන්ගේ ළඟ තිබුණු දේවල් උකස් කරන්න පවා එතුමාට සිද්ධ වුණා. සහ තමන්ගේ මිනිබිරියම
පාසලට ඇතුළත් කරගන්න යනකොට පොලිමයිට වෙලා ඉන්න සිද්ධ වෙනවා එතුමන්ට. ඉතින් තව බොහෝ කරුණු කාරණාවන් තියෙනවා. මේ අවාසනාවන්ත විදිහට තමයි එතුමන්ට අවසන් කාලේ ගත කරන්න සිද්ධ වෙන්නේ බොහොම දුක්ඛදායක විදිහට. අපේ රටේ මේ හොඳ කරන අයට මෙහෙම සිද්ධ වෙනවාද කියලා මට හිතන වෙලාවකට. ඇත්තටම සෝචනීයයි තාත්තේ. මොකද අධ්‍යාපනයේ සහ ආර්ථික වශයෙන් රට දියුණුනාට ආකල්පවල අපේ යම් දිලිඳු භාවයක්. ඉතින් ඒ නිසා තමයි අපේ මේ කෘතවේදීත්වය කියන එක අඩුපාඩු ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ CWW කණ්ණංගර ගුණානුස්මරණ පදනමේ ප්‍රධාන අරමුණ තමයි රටේ ජාතිය ඒ ජීවිතය ලබා දුන්නු. ඒ උදාර පුද්ගලයාගේ ඒ අධ්‍යාපනික සංකල්ප තුලින් යහපත් වූ සමාජයක් ගොඩනගන්න ඇති කරපු ඒ පුද්ගලයාවත් ඔහුගේ ඒ අධ්‍යාපනික සංකල්පත් නැවත ඉදිරි පරම්පරාවට වටිනාකමක් විදිහට එකතු කරන්න යම් ප්‍රමාණයක සහයක් ලබා දී. ඉතින් අපේ ගුණානුස්මරණ පදනමෙන්නුත් ඔබ ආයතනය ඇතුළු සමස්ත ලාංකික ජනතාවට අපි ආරාධනා කරන්නේ මේ කණ්ණංගර මැතිතුමාගේ ජීවන දර්ශනය, එතුමාගේ අධ්‍යාපනික දර්ශනය, එතුමා කරපු ඒ සමාජ මෙහෙවර, එහෙම නැත්නම් විප්ලවීය වටිනාකම් දැන හඳුනාගෙන අපෙනුත් සමාජයට විය හැකි යම් උදාරු කාර්යයකට අපි සැවම එක්ව කටයුතු කරමු කියන පණිවිඩය තමයි ලබා දෙන්නේ. විශේෂයෙන් ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ඇත්තටම ලක්විරු FM සේවයේ මේ අබැඩ සටහන් මේ ඔබතුමිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට. හොඳයි, බෙහෙවින් ස්තුතිවන්ත වෙන ඔබතුමන්ලාටත්. මම හිතන මේක කාලීන අවශ්‍යතාවයක්. අපි හැම කෙනෙක්ම මේ පුද්ගල චරිතයන් අපිට එහෙම අමතක කරන්න බෑ. සාමාන්‍ය කෘතගුණ දැක්වීම කියන එක සහ කළගුණ සැලකීම කියන එක අපිට ඒ කාලේ ඉඳලා තිබුණා කියලා කිව්වාට ඒක කොතන තිබුණාද කියන ගැටලුව තියෙනවා. නමුත් ඇත්තටම මේ පුද්ගල චරිතයන් අපි ස්මතු කරන්න ඕන, අනාගත පරම්පරාවට කියලා දෙන්න ඕන, ඉදිරි පරම්පරාවට අපි පවරා දෙන්න ඕන. මේ අතීතයේ අපට ලැබිච්ච බොහොම ලස්සන දායාදයන් උරුමයන් තියෙනවා, සහ මේ සිතුවිලි ආකල්ප කොච්චර වටිනවද, සහ මේක මේ අද හෙට බලලා කරපු කතාවක් නෙමෙයි, මේක මේ බොහෝ කාලයක් ඉදිරි දැක්මක් එක්ක කරපු මේ විශිෂ්ට මෙහෙයවීම් සහ මේ විශිෂ්ට තීන්දුව తీරන. ඉතින් මේවා පිළිබඳව අපි කතා බහ කරන්නේ නැත්තම් කවුද මේවා ගැන කතා කරන්නේ? ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔබතුමාලාටත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේවා මේ අනාගත පරපුර වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා මේවා නැවත වතාවක් පෙන්වලා දීලා මතක් කරලා දීලා මේක බොහොම වටිනා කාර්යභාරයක් අපි ඇත් සැබවින්ම ඔබතුමාලාට ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපිත් එක්ක ලෙසින් මේ කතා බහට සම්බන්ධ වුණ ආචාර්ය CWW කණ්ණංගර අනුස්මරණ පදනමේ විශ්‍රාමික විදුහල්පති විමල් වික්‍රමතන්ති මහතා, ඔබතුමාටත් බෙහෙවින් ස්තුතියි. එතුමන් තමයි මේ පදනමේ ලේකම්තුමන් විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම ආචාර්ය CWW කණ්ණංගර ගුණ අනුස්මරණ පදනමේ විශ්‍රාමික විදුහල්පති ජීවී වීරරත්න මැතිතුමන්, එතුමන් විධායක සභික විදිහට මේ පදනම් ආයතනයේ කටයුතු කරනවා. ඉතින් එලෙසින් තමයි අද දවසේදී අපේ මේ කතා බහ ගොඩනැගුණේ. ඉතින් මම විශ්වාස කරනවා වල් පැලෑටි හරි ඉක්මනට බෝ වුණාට හොඳ පැලෑටි, එහෙම නැත්නම් හොඳ බීජ අපිට වපුරන්න ටිකක් අමාරුයි, අස්වද්දන ටිකක් අපහසුයි. ඒක පොඩ්ඩක් රැකගෙන කරන්න ඕන දෙයක් සහ කල්පනාවෙන් බුද්ධියෙන් කරන්න ඕන දෙයක්. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා අද දවසේදීත් ඔබේ බුද්ධියට අපිට කතා කරන්නට හැකියාව ලැබුණා කියලා, සහ මේ අතීත චරිතයන් අපි ස්මරණය කරමින් කතා බහ කළ යුතුමයි. ඒයි අපි කිසි විටකත් අමතක කළ නොයුතුයි. ඉතින් ඒ නිසා වෙන අද දවසේදීත් අපේ කතා බහ මෙලෙසින් නිමාවටපත් කරන ඔබට ආරාධනා කරනවා හෙට දවසේදීත් උදැසන 10ට තවත් හරබර සාකච්ඡාවක් සමගින් සම්බන්ධ වන්නට ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සිත් පහන් වැට.